සදහවත්නි දේශනා පැවැත්වීමට මේ මොහොතේදී ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනාධිපති අභිධර්මාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව වෙනුවෙන් අද පින්බර දායකත්වයේ ලබා දෙන්නේ කවින්ද උඩුවක අල්ගම පදිංචි තිලක් කරුණානායක මහත්මා, MRSC කුමුදු දේවි මහත්මිය සහ MR පත්මිනී මෙනිකේ මහත්මිය යන ඒ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් වූ සදහම් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සාදු සාදු සාදු. තීනි අධිපතියානි අත්තාධිපතියං ලෝකාධිපතියං ධම්මාධිපතියන්ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි සැම හිත සුව පිණිස මුළු ලොවටම ධර්මයේ සන්නිවේදනය කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ පැයට විකාශනය කිරීමට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සැදැහැති දායකත්වය දරන්නේ කවින්ද උඩුවක අල්ගම පදිංචි තිලක් කරුණානායක මහත්මා, MRSC කුමුදු දේවි මහත්මිය, MR පද්මිනී මෙනිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශි වෙලා පරලෝ සැපත් ඥාතීන් සිහිපත් කරගෙන ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරන්නත්, ඒ වගේම උපන්දින සමර නැත්තන්ට ආශිර්වාදය පතන්න, පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දිගාසී සම්පත් පතන්න, මෙලොවසුව පරලොවසුව ප්‍රාර්ථනානුකූලව උතුම් අමාමහ නිවනින් සැනසෙන්න, මේ උතුම් ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ බෞද්ධ මාධ්‍ය ආයතන වලින් පැය 24ම විකාශනය කරන බව කවුරුත් දන්නවා. දැන් මේ වෙනකොට අපේ රටේ මොනතරම් ධර්මදේශනා මාලාවක් සිද්ධ වෙන්න ඇද්ද? ඔය ඇත්ත පුද්ගලික වශයෙන් මොනතරම් බණ අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උත්තරීතර දහම ශ්‍රවණය කළ පමණින් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ.
ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු ධර්මය මෙනෙහි කරලා එයට අනුගත වීමෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම කියන තැනට සීමා වෙන්නේ නැතුව එතනින් එහාට මේ කියන කාරණා ගැන හිතන්න ඕන. හිතල කළ යුතු කාර්යය සම්පූර්ණ කරන්න ඕන. අපේ තියෙන ලොකු අඩුවක් තමයි දැනගන්නවා. දැනගත්තට හිතන්නේ. ලොකු අඩුවක් දන්නව වුණාට හිතන්නේ නැති එක. ඕනෑම දෙයක්. ඒ හිතන්නේ නැති වුණාම වෙන්නේ නොදන්න කෙනෙක් ගානට වැටෙනවා. දැනගත්තට දන්න දේ ගැන හිතන්නේ නැත්නම් මෙනෙහි කරන්නේ නැත්නම් භාවිතයට ගන්න නැත්නම් දැනගත්තත් නොදන්න කෙනෙක් ගානට වැටෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුව පෙන්වන සුනාත ධාරේත චරාත අහන්න ධාරණය කරගන්න ඒ අනුව හැසිරෙන්න. අපේ තියෙන ලොකු අඩුවක් තමයි අහලා දැනගන්නවා දන්නවා නොදන්නව නෙවෙයි දන්නවා. දන්නව වුණාට එතනින් එහාට වෙන්න ඕන ටික කරන්නේ නැහැ. ධර්මයේ ගත්තත් එහෙමයි අනිකුත් කාරණා ගත්තත් එහෙමම තමයි. අනිත් ඒවත් එහෙමමයි. ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවා. ඉගෙන නොගත්තොත් මොකද වෙන්නේ කියලා අපේ අය දන්නවා. දන්නේ නැද්ද? දන්නවා. හිතන්නේ නැති නිසා සමහරු ඉගෙන ගන්නෑ. මහන්සි වුණොත් වෙන්නේ මොකද්ද කියලා දන්නවා. මහන්සි නොවි කම්මැලි වෙලා ඇඳට වෙලා බුදියගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා දන්නවා. දන්න උනට හිතන්නේ. ඒ නිසා බුදියගෙනම ඉන්නවා. ඒ නිසා මේ දැනගත්ත දේ මෙනෙහි කරන්න ඕන. දැන් වැත්තන්ගෙන් ඇහුවොත් මේ ලෝකෙ ඉපදෙන හැම මිනිසෙක්ම මැරෙන බව දන්නවද? දන්නවා. දන්නේ නැති කෙනෙක් නැන්නේ මෙතන ඉන්නවද? ඔක්කොම දන්නවා. මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ කියලා දන්නවද? මැරිච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කළාට එයාට ඇහෙන්නේ නැහැ කියලා දන්නවද නැද්ද? දන්නවා. වයසට යන්න යන්න දුර්වල වෙනවා කියලා දන්නවද නැද්ද? කෙස් සුදු වෙනවා, සුදු කෙස් හැලිලා යනවා, දත් හැලිලා යනවා, හැම රැලි වැටෙනවා, එවිද ගන්න බැරි වෙනවා, විවිධ රෝගාබාධයන්ට ලක් වෙන්න වෙනවා කියලා දන්නවද නැද්ද? වයසට ගිහිල්ලා මිනිස්සු මැරෙනවා කියලා දන්නවද නැද්ද? දන්නවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන්ගේ කෙනෙක් මරණයට පත් වුණාම ඒ නැති වෙච්ච කෙනාගේ මృతදේහය ගෙදරට ගෙනල්ලා පියන් හතර අරිනකොට අපේ හැසිරීම දන්නෝ වගේද? නෑ. මෙලෝ දහමක් නොදන්න කෙනෙක් ගානට වැටෙනවද නැද්ද? මරුණා කිව්වහම පණ දෙන්න කියලා කෑ ගහනවා. නැගිටින්න කියලා කෑ ගහනවා. නැගිටවන්න බෑ කියලාද දන්නවා. අත ගෑවට දැනෙන්නේ නැහැ කියලා දන්නවා. කිව්වට ඇහෙන්නේ නැහැ කියලා දන්නවා. දන්න වුණාට ඒ වෙලාවේදී කිසිම දෙයක් නොදන්න කෙනෙක් ගානට වැටෙනවා. ඇයි? දන්න වුණාට හිතලා නැහැ. සමහර අය වයසට යන්න යන්න ඇති වෙන ආබාධ ගැන කල්පනා කරන විදිය පොඩ්ඩක් බලන්නකෝ. මම මේ නිතර කියන කතාවක් දවසක් එනවා. අවුරුදු 85ක විතර උපාසක මහත්මිය මම එක කියලා තියෙනවා. බණකට ආරාධනා කරන්න නෝන නැති වෙලා 3 මාසෙ. නෝනට අවුරුදු 80යි. ඉතින් ඇවිල්ලා අඬ අඬ කියනවා, අනේ හාමුදුරුවනේ බොහෝම හොඳට හිටපු මගේ නෝන. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ හිතාගන්නම බැරිද? හිතාගන්නම බැරිද? මට හිතාගන්න බෑ මොකද උනේ කියලා. අවුරුදු 80ක 85ක කෙනෙක් අසනීප වෙනකොට මට හිතා ගන්න බෑ මට මේ මොකක්ද උනේ කියන එක කියලා කියන්නේ ඇත්තටම හිතා ගන්න බැරිද? නෑ, හිතන්න පුළුවන්. හිතලා නෑ. ඒ නිසා කම්පා වෙනවා. ඇවිද ගන්න බැරි වෙනකොට, වයසට ගිහිල්ලා
දැන් ඔන්න අවුරුදු 20-25 දී ඇවිද ගන්න බැරි වුණොත් තව කිව්වත් කමක් නැහැ මේ හිතුවේ නැහැ කියලා. මොකද සාමාන්‍යයෙන් ඒ වයසේ ඇවිදින්න පුළුවන් කාලෙනේ ලෝකේ දිහා බලනකොට. අවුරුදු 80-85 වෙනකොට ඇවිද ගන්න බැරි වෙනකොට කවුරු හරි කෙනෙක් මට ඇවිදින්න බෑ මම මේ හිතුවෙම නැහැ කියලා කම්පා වෙනවන් නම් මං කියන්නේ ඒක කලින් නොහිතපු එකේ විපාකයක්. අපි ඔක්කොටම වයසට යන්න යන්න ඒ තත්ත්වවලට මුහුණ පාන්න සිදුවෙන බව මෙනෙහි කරන්න කිව්වා. ඒ නිසා මේ ලෝකයේ ස්වභාවය දැනගන්න හම්බෙනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ඔස්සේ. දැනගත්ත දේ මෙනෙහි කළ යුතුමයි. හිතන්නම ඕන. හිතලා කළ යුතු කාර්ය සම්පූර්ණ කරන්න ඕන. ඒ කළ යුතු කාර්ය සම්පූර්ණ කිරීමෙන් තමයි අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේත් ඒකම තමයි. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අහලා දැනගත්තාම ඇති වෙන්නේ එක ප්‍රඥාව. මෙනෙහි කරාම ඇති වෙන්නේ තව ප්‍රඥාවක්. භාවිත කළාම කළ යුතු කාර්ය සම්පූර්ණ කළාම ලැබෙන්නේ තවත් ප්‍රඥාවක්. ඒකනේ අර සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා කියන්නේ. සුතමේ ප්‍රඥාව ඕන චින්තාමේ ප්‍රඥාවට, චින්තාමේ ප්‍රඥාවක ඕන භාවනාමේ ප්‍රඥාවට. එතකොට ප්‍රඥාවේ වර්ධනය කියන්නේ ඒකයි. සුතමේ ප්‍රඥාව පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, එතනින් නැවතිලා හරියන්නේ නැහැ ධර්ම අවබෝධයට. එතකොට චතුරාර්ය සත්‍ය දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ත්‍රිපරිවට්ටයෙන් අවබෝධ කරගන්න ඕන. එතකොට හතරවරක් තුන 12 ආකාරයකින් චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් අවබෝධ කරගත්තොත් තමයි ධර්ම අවබෝධය ලැබුවා කියලා කියන්නේ. ඒ කියන්නේ එක සත්‍යයක් ප්‍රඥා තුනකින් අවබෝධ කරගන්න. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. දැන් අපි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා එක වටේ ගානේ. ඇත්තක් කියලා දන්න අහලා තියෙනවා. සුත්තමේ ප්‍රඥාවෙන් දැනගෙන තියෙන ඔච්චරයි. උතනින් එහාට චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියන තැනට යන්න ඕන. එතකොට තමයි ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ දේශනා කරන ධර්ම කාරණා, මේ කියලා දෙන කාරණා හොඳට දැනගෙන, ඒවා හිතට අරගෙන, ඒවා මෙනෙහි කරමින් එයට අනුව හැසිරෙන්න හැම වෙලාවකම වග බලා ගන්න ඕන. එහෙම නැත්තම් මේ කොච්චර දැනගත්තත් ඉතින් නොදන්න මිනිහෙක්ම තමයි. නොදන්න කෙනෙක්මයි. දැනගත්තට වැඩ ගන්නෑ. අද ධර්මානුශාසනාව ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටත් වටින මාතෘකාවක් ගැන. දීඝනිකායේ සංගීති සූත්‍රයේ සඳහන් කාරණාවක්, බුදුහාමුදුරු ඉස්මතු කරපු බොහොම වටින කාරණාවක්. සමාජය තුළ හැදිච්ච මිනිස්සේ බිහි කරන්න හේතු වෙන වටිනාම චින්තනය. හැදිච්ච මිනිස්සේ මේ සමාජයේ දියුණු කරන්න නම් හැදිච්චකම තියෙන්න ඕනද නැද්ද? තියෙනවා. අපේ අපවත්ති වදාළ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ නිතර කියාපු කාරණාවක් තියෙනවා. මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු. මිනිහා නොහදා රට හදන්න බැ. දැන් රටක් හදනකොට නැහැදිච්ච මිනිස්සු නම් ඒ රට කොච්චර භෞතික විදියට දියුණුවකට පත් වුණා කියලා පෙනුනත් ඒක හරියට හැදිච්ච එකක් නෙවෙයි. වැඩක් නැහැ. දැන් කතාව ඇත්තනේ. නැහැදිච්ච මිනිහේ පාරක් හැදුවොත් හදන්නේ කොහොමද? කලක් පවතිනද ඉක්මනට ඉවර වෙලා යන්නද? එතනම තේරෙනවානේ. නැහැදිච්ච මිනිස්සේ පාරක් හදන්න ගත්තොත් පාර හදන්නෙත් නැහැදිච්ච තාලෙට. ඒ නිසා
මිනිහා නොහදා රට හදන්න බෑ. ගොඩනැගිල්ලක් හදන්න ගියත් එහෙමයි. මිනිස්සුත් එක වැඩ කරන්න අමාරුයි කියන්නේ ඒකනේ නේ. එතකොට හැදිච්චකම කියන එක තියෙන්න ඕන රටක් හැටියට දියුණු වෙන්න. දැන් අපේ රට ගැන ගත්තොත් බෞද්ධ රටක් හැටියට ඈත අතීතේ ඉඳලාම උපදෙස් දෙනවා, අවවාද දෙනවා, දහම් පාසලෙන් පාසලෙන් හැම තැනකදීම පංචශීලය ආරක්ෂා කරන්න කියලා. පන්සිල් රකින්න. හැදිච්ච කෙනෙක් වෙන්න. ළමයින්ටත් කියන හැදිච්ච ළමයෙක් වෙන්න. තරුණයන්ටත් කියන හැදිච්චකම තියාගන්න. බුදුහාඳුරු අතිශයින් අගය කළානේ කාරණා. ඔය තරුණයන්ට හැසිරෙන්න කිව්වේ වල්මත් වෙලා නෙවෙයි. නැහැදිච්ච අය වගේ නෙවෙයි. තරුණැත්තු තමයි ශ්‍රේෂ්ඨව හැසිරෙන්න ඕන. යුවා චරේ බ්‍රහ්මචරියන් කියලා කිව්වේ. මතක තියාගන්න. තරුණයා ශ්‍රේෂ්ඨව හැසිරිය යුතුයි. නැහැදිච්ච තාලෙට යන්න බෑ. ඒක මෝඩ වැඩක්. නොකළ යුතු දෙයක්. පංචශීල ප්‍රතිපදාවත් රටේ මිනිස්සු ආරක්ෂා කරනවා නම් ඒ රට අතිශයින් දියුණුවට පත් වෙනවා. ඒක ගැන කිසිම සැකයක් නැහැ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් හාමුදුරනේ ඔය වැඩේ හරියන්නේ නැහැ. දැන් කොච්චර කාලයක් තිස්සේ ඕවා කියනවාද මේ රටේ හදන්න පුළුවන් වෙලා නැහැ. ඒක ඇත්ත. තම තමන් තීරණය කරන්න ඕන තම තමන්ගේ පංචශීල ප්‍රතිපදාව ශක්තිමත් කරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න පංචශීල් රකින්න පුළුවන් නම් රටවැසියාට ඒ රට සෞභාග්‍යමත් රටක් බවට පත් වෙනවමයි. හරි. දැන් පිටරටවල් එක ගත්තාම අපේ යම්කිසි පසුබෑමක් දකින්නවනේ නේද? ආර්ථිකමය වශයෙන් උත් පිරිහීමක් දකින්නවද නැද්ද? දකින්නවා. හැබැයි බුදුදහම වැඩිපුරම කතා කරන්නේ කොහෙද? මේ රටේ. එතකොට මේ ආර්ථික පරිහානියට සමහර අය අඥාන මිනිස්සු හඳුන්වන මේ ධර්මයේ ප්‍රධාන කාරණාවක් මේ හාමුදුරු කියන බණ. ඈ ඒක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒක මහා මෝඩ අදහසක්. ඒක නිසා නෙවෙයි අපේ මිනිස්සුන්ගේ ආකල්ප තුල අර අහන බණ ටික ක්‍රියාත්මක කිරීමන්නේ හිතන්නේ නැහැ. දැන් පිටරටවල් ගත්තයින් පස්සේ ඒවයේ දියුණුවේ රහස ඔන්න හොඳට මතක තියාගන්න. ඒ පංචශීලය රකින්න නැති වෙන්න පුළුවන්. ඒ සංස්කෘතියින් එක ගියාම ඒ පංචශීලය සමාදන් වීමක් හෝ ඒ ගැන වැඩි සලකන්නේ නැහැ. හැබැයි ඒ අයගේ යම් කිසි සීලයක් තියෙනවා. දැන් අපිට බුදුහාමුදුරු උගන්වන්නේ ගිහියන් හැටියට නිත්‍ය සීලය පංච සීලයනේ. හරි. සීලය කියන්නේ කය සහ වචනේ සංවර කර ගැනීමනේ. ඒකේ වටිනා තැනක් අපිට බුදුහාමුදුරු උගන්වලා තියෙනවා. ඒ තමයි පංච සීලය. හරි. එතකොට තමන් වාසය කරන රටක යම් කිසි නීතියක් තියෙනවා නම් ඒ නීතිය කියන්නේ එක්තරා විදියක සීලයක්. නීතිය කියන්නේ එක්තරා විදියක සීලයක්. ඔය නීති පොතේ තියෙන කාරණා මොනවද? අපිට ඕන විදියට මේ කටයුතු කරන්න බෑ, පාලනයක් කරගන්න. කායිකව අපෙන් වෙන්න පුළුවන් වැරදි වළක්වලා තියෙනවා. කළොත් දඬුවම්. හරි. ඊළඟට ලෝකයාට කරදරයක් වෙන, ලෝකයාට හානි වෙන ඒවා ඔය කටින් කියන්න බෑ. කිව්වොත් දඬුවම් කරනවා. එතකොට කායික වාචසික යම්කිසි සංවරයක් ඇති කරන්න තමයි නීතිය කියලා එකකුත් තියෙන්නේ. ඇත්තටම ගත්තොත් පිටරටවල මිනිස්සු පංචශීලයේ රැක්කේ නැති වුණාට දැන් පංචශීල රැකෙන අයත් ගොඩක් ඉන්නවා. පංචශීලය ගැන එච්චර හිතුවේ නැති වුණාට ඔවුන් ඔවුන්ගේ රටේ නීතිය රකින්නවා. නීතියට හරි බයයි. නීති විරෝධී වැඩ කරන එක මහ පුදුම ලැජ්ජා සහගත කටයුත්තක් හැටියට තමයි සලකන්නේ. හරි. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ නීතිය ආරක්ෂා කරනවා. ඒ නීති ආරක්ෂා කිරීමත් එක්තරා සීලයක්ද නැද්ද? මං කියුවනේ ඒ සීලෙන් ඒ අයට දියුණු වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
අපිට තියෙන ලොකුම කණගාටුව තමයි පංචශීලයේ කෙසේ වෙතත් රටේ නීතියවත් රකින්නේ නැහනේ. පංචශීලයේ කෙසේ වෙතත් රටේ නීතියවත්. ඒ නිසා ප්‍රබල ගැටලුවක් තියෙනවා අඩුම ගානේ. දැන් මෙච්චර කාලේ පන්සිල් රකින්න රකින්න කියලා කියන්නේ අපි අඩියක් පස්සට අරගෙන කතා කරන්නම්කෝ. අඩියක් පස්සට ගන්නම්කෝ. අරගෙන කියන්නම් මොකක්ද? අඩුම ගානේ රටේ නීතියවත් ආරක්ෂා කරන්න. ඒකවත් කරනවා නම් මේ රටවල් දියුණු කරන්න පුළුවන්. හැම තැනකම තියෙන්නේ මොකක්ද? නීතියට විරුද්ධව යන ක්‍රමවේද. නීති පොතේ නීතිය තියෙනවා. හැබැයි ගොඩාක් දෙනෙක් වැඩක් කරගන්න ගියාම හරි පාර යන ටිකට හරි බලන්නේ මොකක් කරන්නද? නීතියට පටහැනි විදියට කටයුතු කරා. ඒවට පුරුදු වෙච්ච නීති විරෝධීව වැඩ කරන්න පුරුදු වෙච්ච රටක් ගොඩ නගන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අඩුම ගානේ නීතිවත් රකින්න ඕනේ. එහෙමනම් පංචශීලය රැක්කොත් කොයි තැනට දියුණු කරන්න පුළුවන්ද ඔබ මේ සිතලා බලන්න. පංචශීලය රකින්න නම් කොයි තරම් දියුණුවකට ගෙන එන්න පුළුවන්ද? පිරිහෙන්නේ නැහැ එහෙනම්. ශක්තිමත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැදිච්ච කෙනෙක් බිහි කරන්න ලබා දීපු වටිනා චින්තනයක් හිතන්න කියපු ක්‍රමයක්. මේක කරන්න පුළුවන් තම තමන්ට. තම තමන්ගේ හැදිච්චකම හදාගන්න පුළුවන් කාටද? තම තමන්ට. කාටවත් ඕන විදියට කෙනෙක්ව හදන්න බෑ. හරි, මට ඔය ඇත්තන්ට පේන්න හැදුනා වගේ ඉන්න පුළුවන්. හැබැයි මං නැහැදිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. බැරිද? පේන්න හැදුනා වගේ ඉන්නවා, නැති තැන නැහැදිච්ච ගතියින් ඉන්නවා. වැඩන්නේ. ඒ නිසා තමන් තමන් පිළිබඳව හොඳ අදහසක් ඇති කරගන්න ඕන. මම හැදිච්ච මිනිස්සෙක්ද, මම නැහැදිච්ච මිනිස්සෙක්ද කියලා. තම තමන් තම තමන්ගේ හැදියාව පිළිබඳව කල්පනා කරන්න ඕන. මේක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන් ළමයි මතක තියාගන්න, ඔබේ දියුණුව හැම පැත්තකින්ම හැදිච්චකම, අධ්‍යාපනික දියුණුව, සාර්ථකත්වය, දෙමව්පියෝ කොච්චර බලාගෙන හිටියත්, වැඩිහිටියෝ කොච්චර බලාගෙන හිටියත්, කොච්චර අවවාද දුන්නත්, කොච්චර උපදෙස් දුන්නත්, හැදෙනවද දියුණුවට යනවද කියන එක තීරණය කිරීමේ අවසාන අවස්ථාව තියෙන තමන්ට. තමන්ට පුළුවන් හැදෙන්නත් නැහැදෙන්නත්. ඒ නිසා තමන් හොඳට හිතට අරගන්න ඕන හැදිච්ච කෙනෙක් වෙන්න. කාටවත් බෑ අපිව හදන්නත්, කාටවත් බෑ අපිව නැති කරන්න. සාමාන්‍ය අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකය තමයි අපිව හදන්නෙත්, ලෝකය තමයි අපිව නැති කරන්නෙත් කියලා. අපි හරියට චෝදනා කරන කොටත් චෝදනා කරන, වර්ණනා කරන කොටත් වර්ණනා කරනවා. මං මාව හැදුවේ අම්මා තමයි, මාව හැදුවේ තාත්තා තමයි, මාව හැදුවේ ගුරුවරු තමයි. වර්ණනාවත් කරන එක ඇත්ත, නැතුව නෙවෙයි. හැබැයි ඒගොල්ලන්ට කොච්චර උවමනාවක් තිබුණත් ඇත්තටම හැදුනේ තමන්ට උවමනාවක් ආපු නිසා. ඒ නිසා පළවෙනි වර්ණනාව තමන්ට දෙන්න වෙනවද නැද්ද? දෙන්න වෙනවා. ඊළඟට යාළුවෝ නිසා තමයි මට මේ විනාශය වුනේ. අහවලා ආශ්‍රය කරන්න ගිහිලා තමයි මම වෙනසුනේ. මෙන්න මේ සමාජයේ උන් නිසා තමයි මට මේ තත්ත්වයද උදා වුනේ. ඒක බලපාන්න පුළුවන්. හැබැයි අන්තිම තීරණේ තමන් නිසයි. කාටවත් ඕන වට බෑ. තමන්ට පුළුවන් වෙන්න ඕන තේරුම් ගන්න. අර අසිබන්තක පුත්ත ගාමිණී කියන මේ සූත්‍රයේ තියනවා, ගාමිණී කියලා මිනිස්සෙක් බුදුහාමුදුරු හම්බෙන්න ගිහලා බුදුහාමුදුරුවන්ට කියනවා, බුදුහාමුදුරනේ මේ තව ශාස්ත්‍රවරු ඉන්නවනේ මේ රටේ, ඒ ශාස්ත්‍රවරු මැරිච්ච මිනිස්සුන්ගේ මృతදේහ ළඟට ගිහිල්ලා, නැත්නම් මිනිස්සු ළඟට ගිහිල්ලා යාඥා කරලා යදලා ඒ අයව ස්වර්ගෙට යවනවා, දිව්‍ය ලෝකෙට යවනවා. යදල පුළුවන් ඒ අයට දිව්‍ය ලෝකෙට යවන්න.
ඕනම කෙනෙකු යවනු. බුදුහාමුදුරුවන්ට බැරිද ඒ වැඩේ කරන්න කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මේ අසිබන්ධක පුත්ත ගාමිණී තුමාට කියනවා, ගාමිණී, යම් කිසි මිනිස්සේ කළු ගලක් අරගෙන ගිහිල්ල වතුරට අතහැරියොත් කළු ගල දියේ පතුලටම බහිනෝ. ඔය යදින කණ්ඩායමක් එක්කරගෙන ඇවිල්ලා යද්දොත් කළු ගල දිය මතු පිට පාවේවා පාවේවා කියලා පා වෙයිද කියලා අහනෝ. නෑ. අන්න ඒ වගේ තමයි වැරදි පාරවල් වල ගියොත් දුෂ්චරිත කළොත් විනාශ වෙන එක වළක්වන්න කාටවත් බෑ. තේරුණාද කියන එක? පිරිතටත් බෑ, බෝධි පූජාවටත් බෑ, දානෙටත් බෑ, මොකකටවත් බෑ. බුදුහාමුදුරු දේශනා කළේ. ලෝකයේ ඉතින් බලාපොරොත්තු වෙනවනේ එහෙම. බෑ. ඉගෙන ගන්න උවමනාවක් නැත්තම් මුළු රට පුරාම තියෙන ගණදේවි කෝවිල් වැඳ වැඳ ගියත් පාඩම් නොකරන කොල්ලව පාස් කරන්න බෑ. එහෙම නැතිනම් ගණදේවි ඇවිල්ලා ලියන්න ඕන. බෑනේ. ඊළඟට තෙල් පිරිච්ච කලයක් අරගෙන ගිහිල්ලා වතුර ඔබල කලේ කැඩුවොත් තෙල් දියේ පාවෙනවා. ඔය යදින කණ්ඩායම එක්කරගෙන ඇවිල්ලා යද්දොත් දියේ පාවෙන තෙල් දියේ ගිලේවා ගිලේවා කියලා තෙල් ගිලෙයිද කියලා අහනවා. නෑ බුදුහාඳුරනි, ගිලෙන්නේ. සුචරිතව ජීවිතයක් ගත කළොත්, හැදිච්ච ජීවිතයක් ගත කළොත් කාටුවමනා තිබුණත් ආය පතුලට බසන්ඩත් මොන අභියෝගාවත් ඒකෙන යන ගමන යනවද නැද්ද? යනවමයි. නිදහසට කරුණු කියන කවදාකවත් ඒ අය පුරුදු වෙන්නේ. අපිට මේ වරදින තරමට අපි හදාගන්න හදන නිදහසට කරුණු. සමහරකට විභාගෙට ගිහිල්ලා පේපරේ ලියනකොට ලියාගන්න බැරි වෙනකොට අපි හදන්නේ අර අඩුම ගාන මේකට උත්තරේ මතක් කරගන්න ඕන කියනවටත් වඩා අපේ අය මොකද්ද හදාගන්න හදන්නේ? නිදහසට කරුණ මොකද්ද කියන්නේ? මේ කාලයට නම් හොඳට ලස්සන නිදහසට කරුණක් තියෙනවා. ඉගෙන ගන්න බැරි වුණොත් එහෙම, විභාග ෆේල් වුණොත් ලස්සන එකක් තියෙනවා කියන්නද මොකද්ද කියලා? ඈ, දැන් ඔය විභාගෙම අසමත් වෙලා යනකොට ඉගෙනීම් කඩාකප්පල් වෙනකොට මෙතනින් එහාට මැරෙනකම් කියන්න පුළුවන් ලස්සන නිදහසට කරුණක් තියෙනවා කියලා දෙන්නද? ආ, ඔන්න අහගන්න. ඔය නිදහසට කරුණ කී කියා ගියත් කමන්නේ. අපේ ඒ කාලේ ඉගෙන ගන්න කාලේ කොරෝනා කියල එකක් ආවනේ. ඉස්කෝල වැහිලා ගියා. ඔන්ලයින් පන්ති කළේ. ඒව හරි ගියේ නැහැ. අපිට ඉතින් අනේ ඒ කාලේ ඉගෙන ගන්න වැඩේ කරන්න බැරි වුණානේ. ලස්සන නැද්ද? ලස්සනයිනේ. දැන් ඒ කාලේ වෙනකොට, මම කියන්නේ දැන් කාලේ ඇයට ඒ කාලේ වෙනකොට, මේ 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 කොරෝනා නිසා ඉස්කෝල වැහුවා, ඉගෙන්නුවේ නැහැ, නැත්නම් මොකක් හරි එකක් කියලා මේ ඔය වැඩේ මේ අබලන් වුණොත් කවදා හරි දවසක මේ මොකද ඒ කාලේ වුනේ? අනිත් අපිට හරියට ඉගෙන ගන්න බැරි වුණානේ මේ මේ කොරෝනා කියලා එකක් ඇවිල්ලා ඒ කාලේ ඔක්කොම වැඩ අවුල් වෙලා ගියා. අහන කෙනා මොකද කරන්නේ? හරි ලස්සනට ඒ නිදහසට කරුණ අහලා ඒක තමයි නේද කියලා යනවෙන්න. විඳින්න වෙන්නේ කාටද? විඳින්න වෙන්නේ කාටද? තමන්ටයි. අනේති දුක් විඳිනවා. දුක් විඳිනකොට අනිත් අය ඇවිල්ලා අහනවා, මොකද මේ ඉගෙන ගත්තේ නැද්ද? අපි හිතමු කොහෙම අහනවා කියලා. ඒ කාලේ කොරෝනාවනේ, ඒකනේ අපිට බැරි වුණේ. නැත්තම් අපිත් දන්නව ඉගෙන ගන්න. කොහොම හරි වැඩේ කරගෙන නැහනේ. දැන් ඒ නිදහසට කරුණු කිව්වහම ඒක අහගෙන ඒකෙනා ඒක තමයි නේද කියලා යනවා. තමන් තමයි විඳින්නේ. ඒ නිසා හොඳට මතක තියාගෙන මේ විශේෂයෙන් මේ ළමයින්ට ඇදගෙන ඇවිල්ලා වාඩි කරවන්න ඕන මේ වහන්ඳ. ෆෝන් වල අර උඩ පහත ගිහිල්ලා හරියන්නේ නැහැ. නිදහසට කරුණු කියන්න පුරුදු වෙන්න එපා. සල්ලි තිබුණ නැහැ වෙන්න පුළුවන්.
තිබුණත් නැතත් ඉගෙන ගන්න ඕන කෙනා ඉගෙන ගන්නවා මයි. තේරුණාද කියන එක? ඒ කාලේ අතීතය ගැන ගත්තා මොකක්වත් නැතුව ඉගෙන ගත්ත අය ඉන්නවනේ. ඉගෙන ගන්න උත්සාහය උනන්දුව තියෙනවා නම් ඒ කෙනාට උදව් කරනයි නැද්ද? ඉන්නවා. මට බෑ, හරියන්නේ නැහැ, මේ වැඩේ කරන්න බෑ කිය කිය හිටියොත් ඉතින් කාට උවමනාවක් තිබුණත් එයාව දියුණු කරන්නත් බෑ. මොන සම්පත්තික ගෙනල්ලා පොත් ඉවර වෙනකොට පුතේ කියන්න පොත ඉවරයි කියලා කිව්ව ගමන් දෙන්නම් පොතක් කියලා කබඩ් එකේ තලුත් පොත් මහා ගොඩක් ගෙනල්ලා තිබ්බා. ඈ සපත්තුව පොඩ්ඩක් හරි හීරුනොත් මට කියන්න අලුත් සපත්තු දෙක තියෙනවා කබඩ් එකේ දෙන්නම් කියලා ඒකත් ගෙනල්ලා තිබ්බත් මොන සැප දුන්නත් වැඩක් වෙන්නේ නැහැ තමන්ට උවමනාවක් නැත්තා. ඉතින් ඒ නිසා තමන්ගේ උවමනාවක් තියෙන්න ඕන හැදෙන්න. මේක මේ ලෝකයාගේ වැඩක් නෙවේ. කවදාකවත් දියුණුවටපත් වුණාම පළවෙනියටම ඒ දියුණුවේ කීර්තිය තමන් බාරගන්න. මම මට අදාළ කටයුත්ත මං හරියට කළා. මගේ අම්මලා තාත්තලා කියපු දේ, මගේ ගුරුවරු කියපු දේ මම කළා. කළ නිසා මම මෙතනට ආවා. හොඳ තැනක ඉන්නවනම් ඔක්කොම එහෙම තමයි. අම්මලාගේ අවවාදවලට, ගුරුවරුන්ගේ අවවාදවලට ඒවා ශක්තියක් බවට පත් කරගෙන මම කල්පනා කළා ඉගෙන ගන්න ඕන. ඒ නිසා හොඳ තැනක ඉන්නවා. පිරිහුණා නම් පිරිහුණේ ලෝකය නිසාත් නෙවෙයි. ලෝකෙට චෝදනා කරන්න ලෑස්තෙන්න එපා. හරි, මට තිබුණා පිරිහෙන සමාජයේ පිරිහෙන්නේ නැතුව ජීවත් වෙන්න. මේ ලෝකේ ඕන තරම් ඉන්නේ ළමයි අතරේ නැද්ද? පිරිහෙන ළමයි අතරේ හොඳට ශක්තිමත්ව හැදෙන ළමයි ඔක්කොම පිරිහිලා යනව නෙවෙයිනේ. තරුණයෝ අතරේ බහුතරයක් පිරිහීගෙන යනකොට හැදෙන අය නැද්ද? ඉන්නවා. බැරි නෑ. ඒ නිසා මතක තියාගන්න, තමන්ගේ දියුණුව හෝ පිරිහීම තියෙන්නේ තමන් අතේ. ඒ නිසා මේවා ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ගමන සුවපත් කරගන්න. වැරදි කරන්න හිතෙනකොට, හරි දුර්වල වෙන්න හිතෙනකොට, අධ්‍යාපනික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. බුදුහාමුදුරු විශේෂයෙන් කතා කළේ ආධ්‍යාත්මික පැත්තනේ. හරි, මේ හැම පැත්තකටම දියුණුව සඳහා යොදා ගන්න පුළුවන් චින්තනය. ඒ තමයි මේ අධිපති ධර්ම. අධිපති කියන්නේ විහාරාධිපති කියන කාටද? පන්සලේ පොඩි හාමුදුරුවන්ටද ලොකු හාමුදුරුවන්ටද? ලොකුම හාමුදුරුවන්ට. අධිපති කියන්නේ ප්‍රධානයා, ප්‍රධාන කෙනා. අධිපති ජනාධිපති, ජනයාගේ ප්‍රධානියා. එතකොට ඒ ප්‍රධාන කියන අදහස තමයි අධිපති කියලා කියන්නේ. වරදක් කරන්න හිතෙනකොට ඒ වරදින් මිදෙන්න ප්‍රධාන චින්තන තුනක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, ළමා තරුණ මහලු වෙන්න පුළුවන්, ස්ත්‍රී පුරුෂ වෙන්න පුළුවන්, ගිහි පැවිදි වෙන්න පුළුවන්. මුළු ලෝකෙටම අදාළ කතාවක් මේ. තමන් වරදක් කරන්න පෙළඹෙනවන් නම්, වැරැද්දක් කරන්න හිතෙනවන් නම්, පාපයක් කරන්න හිතෙනවන් නම්, පිරිහෙන්න හේතු වෙන පාරක යනවා නම්, එයින් මිදෙයි වාසය කරන්න ප්‍රධානත්වයට ගන්න පුළුවන් චින්තන තුන. ඒ තමයි අත්තාධිපති, ලෝකාධිපති, ධම්මාධිපති. මොනවද? අත්තාධිපතෙය, ලෝකාධිපතෙය, ධම්මාධිපතෙය. ඔන්න වරදක් කරන්න හිතට එනකොට මේව දැනගත්තට මදි. මං කිව්වනේ හිතන්න ඕන. නැතිද ඕ දන්නව? දැන දැන කරනවා. ඇයි හිතන්නේ? මේ අහන ධර්මයට ඉඩ දෙන්න තමන් හිතේ ඉඩක් හදා ගන්න ඕන. නැත්තම් බෑ. වරදක් කරන්න හිතෙනකොට ඔන්න තමන්ට වරදින් මිදෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අත්තාධිපතෙය. අත්ත කියන්නේ තමා. තමාව ප්‍රධාන මාතෘකාවක් කරගෙන වරදින් මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද? දැන් මේකට මම මෙන්න මෙහෙම උදාහරණකින් කතා කරන්නම්කෝ. දැන් මේ බෞද්ධයා මාධ්‍යයේ පටිගත කිරීම.
ඔය ඇත්තෝ බිම වාඩි වෙලා බණ අහන්නේ. මම ධර්මාසනයේ වාඩි වෙලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. වැඳලා වාඩි වුණේ. හරි. දැන් මේ පටිගත කිරීම යන අතරතුර මම මට හිතෙනවා මම මේ උදාහරණයකට ගන්න හොඳේ. නැගිටලා සින්දුවක් කියලා වේගෙන් දුවගෙන දුවගෙන යන්න. අපි හිතමු නැගිට සින්දුවක් කියෝ වේගෙන් දිව්වා. වැරදිනේ. ඒක වැරදි චින්තනයක්. වැරද්දක්. ඔන්න ඔය දැන් අදහස අපි හිතමු එහෙම ඒව එන්න බැරිද? එන්න පුළුවන්නේ. ඇයි හේතු අපි පෘථග්ජනයිනේ. පෘථග්ජන කියන්නේ කෙලෙස් වලට බරයිනේ. කෙලෙස් වලට බර වුණාම යම් යම් නරක නපුරු අදහස් වලට යන්න ඉඩ තියෙනවා. 100%ක් අපි සුදුත් නැහැ කළුත් නැහැනේ. ඇත්ත කතාව ඒකනේ. ඈ දැන් කෙනෙකුගේ වැරැද්දකට අතිශයින් චෝදනා කරනකොට කටවල් උල් කරලා හදලා එහෙම කියනකොට පොඩ්ඩක් තමන්ගේ පැත්තත් බලාගන්නකෝ. නේ ඈ ලෝකයා ගැන ලෝ අර පුදුම වැඩේ නේද? ආ ඌ පුදුම මේ මහා අපරාධයක් නේ කරේ. ඈ අපි නම් මේ ඔහොම නෑනේ. නෑ පොඩ්ඩක් අනිත් පැත්ත හැරුණාම තේරෙනවා නෑ අපෙත් ප්‍රශ්නයක් තියෙන. ගැන 100%ක් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ. අඩුපාඩු සහිතයි. අඩුපාඩු සහිතයි. ඔය ඇත්තන්ගෙත් එහෙමයි අපෙත් එහෙමයි. 100%ක් සම්පූර්ණ මිනිස්සු නෑනේ ලෝකේ. ඉන්නවද? නෑ. වැරදි කරනවා. අපි වැරද නොකරන තාක් කල් අනිත් කෙනාගේ වරද ලොකු වරදක් නේ. ඉතින් මේ එහෙම වරදක් කරන්න හිතෙනකොට හිතෙන්න පුළුවන්. හැබැයි ඒව අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හිතෙන්න පුළුවන් වැරදි කරන්න. හිතෙන්න පුළුවන් පව්කම් කරන්න. හැබැයි ඒක පාලනය කරන්නත් පුළුවන්. එහෙම පාලනය කරන පෘථග්ජනයට තමයි කල්යාණ පෘථග්ජන කියලා කිව්වේ බුදුහාඳුරු. පාලනය කරන්නේ නැති පෘථග්ජනයට තමයි පාපකාරී පෘථග්ජනය කිව්වේ. ආ පව්කාරයි. ඒ කෙලෙස් පාලනය කිරීමක් නැහැ. හිතුනොත් හිතුණු දේ කරලා දානවා. බුදුහාඳුරු ඒක අනුමත කළේ නැහැ. හිතෙන හිතන දේවල් කරන්න යන්න බෑ. පාලනයක් තියෙන්න ඕන. එතකොට හිතේ තියෙන කෙලෙස් පාලනය කරන කෙලෙස් සහිත කෙනා හඳුන්වනවා කල්යාණ පෘථග්ජන. කෙලෙස් තියෙනවා තමයි. හැබැයි ආ පාලනය කරගෙන ඉන්නේ. එතකොට කල්යාණ පෘථග්ජනේ බවට පත්වෙන්න තමන්ගේ හිත තුල නරක වැරදි සිතිවිලි ගොඩනැගෙනකොට ඒවා වළක්වා ගැනීම සඳහා ගන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි. එක චින්තනයක් තමයි. තමා පිළිබඳව තමා ප්‍රධාන මාතෘකාවක් කරගෙන වරදින් මිදීම. කොහොමද ඒක කරන්නේ? ඔය ආත්මාභිමාන කියලා ඒවා තියෙනවා නේද? තමා ගැන අභිමාන තියෙනවද? තම තමන්ට තියෙනවද? කාටත් තියෙනවා ආත්ම ගරුත්වය කියලා එකක් කියලා අපි කියන්නේ. අපි ඔක්කොටම ආත්ම ගරුත්වය, ආත්ම අභිමානය වගේ ඒවා මොකක් තියෙනවනේ. ඒව කොහෙන්ද හැදෙන්නේ? එක එක පැතිවලින් හැදෙනවා. සමහරකට තමන්ගේ පරපුරෙන් එනවා නේ. මං ඉහළ පැලැන්තිය කෙනෙක් අන්නේනවා. ඊළඟට තමන්ගේ පවුල් පරිසරය. අපේ තාත්තත් සල්ලිකාරයෙක්, අම්මත් සල්ලිකාරෙන්. ඊළඟට තමන්ගේ පාසල. මං ඉගෙන ගත්තේ අහවල් ඉස්කෝලේ. අභිමාන එන විදි. ඊළඟට රට ගැන හිතනකොටත් සමහරකට නේ. අපි ලංකාවේ මිනිස්සු ඒ කියන දුක් වෙනා ඉන්නවද නැහනේ? ඔය දුක් වෙන්න එපා. මේ වගේ රටක ඉපදෙනවා කියන එක අදටත් වාසනාවක්ද නැද්ද? අදටත් වාසනාව. මෝඩ මිනිස්සු තේක එක කතා කියනවා. මේ භූමිය හරි පින්වන්තයි. මේකදී හරියට කරන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් කරඬුවක් වාගේ තන දලදහඳුරු වැඩ ඉන්නේ මේ පිම්බිමේ. ඉතින් රට වැසියා හරියට හිතන්නේ නැති නිසාම තමයි බොහෝ අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට ලක් වෙන්නේ. නැත්තම් බොහොම සුන්දර රාජ්‍යයක්. එතකොට මේ එහෙම හිතලා ඊළඟට තමන්ගේ උගත්කම. මම ඉගෙන ගත්ත කෙනෙක්,
ආවල් විශ්වවිද්‍යාල උපාධිය මට තියෙනවා. අභිමාන එන විදිය. මම වෛද්‍යවරයෙක්. ඒකෙත් මම විශේෂඥ වෛද්‍යවරයෙක්. මම නීතිඥෙක්. මම ගුරුවරයෙක්. මම විදුහල්පතිවරයෙක්. නැත්තම් මම මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් උතුණින් හැ ඕන විදියන්නේ. අභිමාන හදාගන්න ඒවා. මම ලස්සන කෙනෙක්. මම දුවන්න පුළුවන් කෙනෙක්. මම ක්‍රිකට් ගහන්න පුළුවන් කෙනෙක්. ඒ විදිහට අභිමාන කියන ඒවා තියෙනවද නැද්ද? තියෙනවා. මම හාමුදුරු නම. ඔන්න ඔය අභිමානය කියන එක පාවිච්චි කරලා අපි කරන්නේ මොකක් කරන එකද? මහ පොළොවේ පය ගහන්න නැතුව උඩින් ඇවිදින්න ගන්න. ගොඩාක් දෙනෙක් ඔය ආත්ම අභිමානය කියන එක පාවිච්චි කරලා කරන්නේ මහ පොළොවේ පය ගහන්නේ. උඩින් යන්න හදනවා. කවුරු හරි දැක්කොත් හිනාවක්වත් නැතුව යන්න තමයි ඔය මං කියපු කාරණා ටික පාවිච්චි කරන්නේ. ටිකක් අර නේ ඒවා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ අපේ අයට නේද? විශේෂයෙන් අපේ රටේ අයට. පිටරටවල නම් කවුරුන්වත් සමානයි වගේනේ. ඈ ලොක්කෝ කියලා එකක් නැහැනේ. කවුරු කාටත් ගෞරවාන්විතව කතා කරනවා. අපේ එහෙම නෙවෙයි. අපේ අර එක එක පැතිවලින් ඉහළට යන්න යන්න මහ පොළොවේ පය ගහන්න බැරුව යනවා. ඉතින් උට ටිකක් උඩින් වගේ යන්නේ. ඈ හිනා වෙන්නේ නැහැ, කතා කරන්නේ, කෙලින් බලාගෙන යන්නේ, ඒක උඩ බලාගෙන යන්නේ. ඒකත් නිකන් මූණ අමුතු විදියට කරගෙන මටත් පුළුවන් ඒක පෙන්වන්න. ඔන්න. ඒ කියන්නේ අපි ඒව පාවිච්චි කරන්නේ මහා මෝඩ වැඩකට. මිනිහෙක් කතා කරන්නේ, හිනා වෙන්නේ, කෙනෙක්ගේ හිතක් සතුටු කරන්නේ නැහැ. ඈ ලොකු ලොකු දේවල් පෙන්වන්න තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. බුදුහාමුදුරු දේශනා කළ ඒ ආත්ම අභිමානය කියන එක පාවිච්චි කරලා තමන්ගේ තත්වය ගැන කල්පනා කරලා වරදින් මිදෙන්න. දැන් උඩ පැනලා සින්දුවක් කියලා දුවල යන්න ඉස්සෙල්ලා මං හිතන්න ඕන මම හාමුදුරු නමක්. හාමුදුරු නමක් හැටියට මං වගේ කෙනෙකුට ඕක ගැලපෙන්නේ නෑ. මං අඩිගානක් උඩින් යන්න නෙවෙයි උත්සාහ කරන්න ඕන වරදින් මිදෙන්න. ගුරුවරයෙක් හැටියට මම මේ කරන වැඩේ සුදුසු නෑ. විදුහල්පතිවරයෙක් හැටියට මම මේ කරන වැඩේ සුදුසු නෑ. නීතිඥයෙක් හැටියට මම මේ කරන වැඩේ සුදුසු නෑ. වෛද්‍යවරයෙක් හැටියට මම මේ කරන වැඩේ සුදුසු නෑ. උගතෙක් හැටියට ඉහළ මේ කුලයක කෙනෙක් හැටියට අපි හිතමුකෝ එහෙම හොඳ පරපුරක කෙනෙක් හැටියට මේ වැඩේ කරන එක මට සුදුසු නෑ. තමාගේ තියෙන වටිනාකම කල්පනා කරලා වරදින් මිදෙන්න පාවිච්චි කරන එක. එකට කියන අත්තාධිපති. අත්තාධිපතෙයි. ඔන්න. හොඳ ඉස්කෝලෙකින් ඉගෙන ගත්ත ළමයෙක් හැටියට මම මේ වගේ වැඩ කරන්න හොඳ නෑ. නේ? අන්න ඒ විදිහට හිතන්න. හොඳ දෙමව්පියන්ගේ දරුවෝ හැටියට අපේ අම්මා තාත්තා හරි හොඳයි. ඒ අය නරක පාරවල් වල ගිහිල්ලා නෑ. එහෙම ඒ හැටියට මම කොහොම වෙන්න ඕනද? ඔන්න ඒ විදිහට පාවිච්චි කරන්න ඒවා ටික. අත්තාධිපතෙයි. ඒ ක්‍රමයට වරදින් මිදෙන්න පුළුවන්. ඊළඟට ලෝකාධිපතීය ක්‍රමය. ලෝකාධිපතීය කියලා කියන්නේ ලෝකයා ප්‍රධාන මාතෘකාව කරගෙන වරදින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයා මං වගේ කෙනෙක් මෙහෙම දෙයක් කළොත් ඒකට දක්වන ප්‍රතිචාරය. අර උදේන රජතුමා ඉන්න කාලේ උදේන රජතුමාගේ සිටුවරයා. ඒ සිටුවරයා මැරුණා. මැරුණට පස්සේ සිටුවරයාගේ පුතා ഘോഷක. ഘോഷකව සිටු තනතුරේ තබන්න උදේන රජතුමා තීරණය කරනවා. ඉතින් මොකද කළේ උදේන රජතුමා? පණිවිඩයක් යවන ഘോഷකට වහාම රජගෙට එන්න කියලා. මේ තාත්තා නැති වෙච්ච නිසා සිටු තනතුර පිරිනමන්න. මේ ഘോഷක මේ රජතුමාගේ කැඳවීම ආරංචි වුණාම මහ වේගෙන් දුවගෙන ආවා කියනවා. කලබලෙන් දුවගෙන ඇවිල්ලා තියෙනවා. ඒ එන අතරමඟදී දිය කඩිති හැම හම්බෙනකොට ඈ දිය කඩිති හම්බෙනකොට ඒව උඩින් පැනගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ.
රජගෙට ඇවිල්ල තින් එහෙම ඒ තරම් කලබලයකින්. අර අපේ පොඩි ළමයි එහෙම කඩේ ගිහිල්ලෙන්න කිව්වම දුවගෙන යන්නේ අරෙන් පණිනවා මෙහෙන් පණිනවානේ. අන්න ඒ වගේ මේ මහ වේගෙන් දිය කඩිති හම්බෙනකොට උඩින් පැනගෙන තමයි රජගෙට ඇවිල්ල තින්. ඊට පස්සේ රජතුමා දැන් එහෙම ආපු බව රජතුමා දන්නේ නැහැ. රජතුමා සිටු තනතුර ප්‍රදානය කළා. ඊට පස්සේ ഘോഷක රජගෙදරින් පිටත් වෙලා යනවා. දැන් මේ ඔය කඩපිල්ලවල හිටපු මිනිස්සු එහෙම දැක්කා. දැන් මේ පුදුම කලබලයනේ මේ මනුස්සයෙට තියෙන්නේ. මේ කොහේ යනවද මන් දන්නේ නැහැ කියලා. එනකොට දිය කඩිති උඩින් පැනගෙන ගියා. දැන් රජගෙදර ඉඳලා එනකොට අර දිය කඩිති හම්බුනාම මෙයා මොකද කරන්නේ? ඒවට බැහැගෙන එනවා. දිය කඩිති උඩින් පණින්නේ බැහැලා නගිනවා. මේක මිනිසුන්ට හරි පුදුමයක්. රජගෙට ගියේ දිය කඩිති හම්බෙනකොට උඩින් පැනගෙන, දැන් රජගෙදර ඉඳලා යනකොට යනවා දිය කඩිති වලට බැහැගෙන. මේ පුදුමය ගැන රජතුමාටත් දැනගන්න ලැබුණා. රජතුමා නැවත වහාම කැඳෙව්වා ഘോഷක. කැඳවිල්ල අහනවා, ඔහෙට මං රජගෙට එන්න කිව්වහම ඇවිල්ලා තියෙන දිය කඩිති උඩින් පැනගෙන. යනකොට ඔය ගිහිල්ලා තියෙන දිය කඩිති වලට බැහැගෙන. මොකක්ද මේ වෙනස? මහරජතුමනි, ඔබතුමා රජගෙට එන්න කියලා කියනකොට මං ආවේ සාමාන්‍ය කොල්ලෙක් හැටියට. කොල්ලෙක් හැටියට මං ආවේ. හැබැයි ආවට පස්සේ ඔබතුමා මට සිටු තනතුරු ප්‍රදානය කළානේ. මං යනකොට ගියේ රජතුමනි සිටුවරෙක් විදියට. ආවේ කොල්ලෙක් හැටියට ගියේ සිටුවරේ කැටියට. මම යනකොටත් කොල්ලගේ තාලෙට ගියා නම් රටේ මිනිස්සු ගමේ මිනිස්සු කියනවා රජතුමනි ආම්බලාපන් සිටුවරේ යන හැටි කියලා. ආම්බලාපන් සිටුවරේ යන හැටි. ඒ නිසා මම දිය කඩිති හම්බෙනකොට බැහැගෙන ගියා. පේනවනේ. ඒ කියන්නේ තමන් පිළිබඳව ලෝකයා දරන අදහසක් තියෙනවා. ඒ ගැනත් හිතන්න ඕනද නැද්ද? හිතන්න ඕන. ලෝකයා ගැන හිතල වරදින් මිදෙන්න ඕන. වැරදි දෙයක් කරන්න හිතනකොට මේක ලෝකයාට මේ සුවය පිණිස පවතින දෙයක්ද නැත්නම් හානිය පිණිස පවතින දෙයක්ද? කවදාකවත් ලෝකයාට හානි කරන්න එපා. හම්බ කරන්න උනත් ලෝකයාට හානි කරන්න හොඳ නැහැ. අපිට හම්බ කරන විදිය බුදුහාඳුනු ගන්නවද නැද්ද? ඉගෙනනවා. අපේ රටවල් වලට ගොඩාක් වරදින්න හේතු ඒව තමයි. අපට හම්බ කරන්න කිව්වේ මල නොතලා රොන් ගන්නා බඹරෙකුසේ නේ. මල නොතලා රොන් ගන්නා බඹරෙකුසේ හම්බ කරන්න කියලා කිව්වේ. දැන් හම්බ කරන්න ඕන වුණාම තියෙන ඔක්කොම විනාශම කරලා දානවා. දැන් අර බල්ලෝ මරලා හරි සල්ලි හොයනවා කියන වගේ නේ. ඊටත් එහා ගිහලා මිනී මරලා හරි හම්බ කරන්න ඕන කියන තැනට එනවා. එතකොට කණ්ඩ දීලා තියෙනෙත් විස. ඕන එකෙක් මැරිච්චාවේ අපි දෙනවා කොහමද හම්බ කරගන්න එපේ. ඈ දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයනවා කියන තැනටත් වඩා පිරිහිලාද නැද්ද? පිරිහිලා. මිනී මරලා හරි සල්ලි හොයන්න ඕන. දැන් ඉන්න ළමයි ටික විනාශ කරලා පිළිකා රෝගීන් බවට පත් කරලා හරි ඈ මොනවා හරි දෙයකට වස දාලා විස දාලා දීලා ඔය එක දිගට මාසයක් කෑවොත් මැරුණත් කමන්නේ අපිට හම්බෙනවනේ. මිනී මරලා හරි හම්බ කරන්න ඕන කියන තැනට මිනිස්සු දරුණු වෙලා තියෙනවා. හරි භයානකයි. පරිස්සම් වෙන්න. හරි දරුණුයි මිනිස්සු. මරලා හරි මිනිස්සු මරලා හරි හම්බ කරන්න ඕන කියන තැනට එනවා. ඒ තරම් දරුණුයි. ඉතින් නිසා ලෝකයට කවදාකවත් හානි කරන්න හොඳ නැහැ. තමන් නිසා කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න හොඳ නැහැ. වදයක් වෙන්න එපා. පාර යනකොටවත් වදයක් වෙන්න හොඳ නැහැ. අපි හැම වෙලාවෙම ඒ ගැන හිතන්න ඕන. අන්න ඒ විදියට කල්පනා කරලා වරදින් මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට ධම්මාධිපතේ හොඳම ක්‍රමය. මම මේ කරන්න යන වැඩේ ධර්මයට එකඟද විරුද්ධද කියලා හැම වෙලාවෙම විමසීම. ධර්මයට එකඟ නම් කළා, ධර්මයට එකඟ නැත්තම් නොකර හිටියා. වරදක් කරන්න හිතෙනකොට ඔන්න වරදින් මිදෙන්න එහෙනම් ක්‍රම තුනක් තියෙනවා. අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය. දැන් ඔක දැනගත්තට වැඩක් නැහැ. ඉතින් වරදක් කරන්න යනකොටම ඔක එකතු කරගන්න ඕනද නැද්ද? එකතු කරන්න. වරදක් කරන්න යනකොට ඒ වරද ලියලා හරි කමන්නේ.
හිතන්න වේගි වැඩි වගේ නම් නේද? මේ ලියන්න දැන් කරන්න යන වැරද්ද. හරි? ලියලා කල්පනා කරන අත්තාධිපති ක්‍රමයට බලමු මේක නවත්ත ගන්න පුළුවන්ද? ලෝකාධිපති ක්‍රමයට හරි. නැත්නම් ධම්මාධිපති ක්‍රමයට හරි. ඒ විදිහට පුහුණු වෙලා වැරදි සිතිවිලි වලට නම් ඉඩ දෙන්න එපා. හැදිච්ච මිනිස්සු බවට පත් වෙන්න ඕන. නැත්නම් මේ යන තාලෙට ගියොත් නම් මන් දන්නේ ලෝකේ කොහෙන් නවතීද කියලා. ලෝකය යන්නේ තාක්ෂණය හද හදා දුවනවා. තාක්ෂණය දියුණු කර කර දියුණු කර කර යනවා. හැබැයි මේ දියුණු තාක්ෂණය හවුවෙන්නේ නැහැදිච්ච මිනිසුන්ට. ඒක හරි භයානකයි. ඒ කියන්නේ එක බොත්තමකින් ලෝකෙම විනාශ කරන්න පුළුවන් මට්ටමටම නැහැදිච්ච මිනිහා තාක්ෂණය යොදවනවා. හරි භයානකයි. ඒ නිසා අවුරුදු ගානක් තිස්සේ හදපු සමහර දියුණු රාජ්‍යයන් එක පාර සතියෙන් දෙකින් ඉවර වෙන්න පුළුවන්ද? වැරදිද? පුළුවන්. ඒ නිසා හැදිච්චකම නම් තියෙන්න ඕන. මිනිහා නොහදා රට හදන්න බෑ. මිනිහත් හදාගෙන රටත් හදාගමු. ඒ සඳහා මේ දම් දෙසුම හේතු වාසනා වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරමින් කවින්ද උඩුවක අල්ගම පදිංචි ඇතිලා කරුණානායක මහත්මා MRSC කුමුදු දේවී මහත්මිය MR පద్මිනී මෙනිකේ මහත්මිය බලාපොරොත්තු වන පරිදි මීට වසරකට පෙර පරලෝසපත් PGR ධර්මවතී මෙනිකේ මෑණියන්ට පරලෝසෝපත් භාවයේ පිණිස MR ධර්මවර්ධන පියාණන්ට PS කරුණානායක පියාණන්ට PM සමරකෝන් මෑණියන්ට K කරුණානායක සහෝදරය ඇතුළු පරලෝසපත් සියලුම ඥාතීන්ටත් ඒ වගේම අපවත්ී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුව ඇතුළු අපවත්ී වදාළ මහා සංඝරුවනටත් ඔබ අප නමින් පරලෝසපත් වෙලා පින් බලාපොරොත්තු වෙන යම් තාක් ඥාතිහිතයිසින් වෙතොත් ඒ හැමෝටමත් මෙපින් සසර දුකින් එතර වූ උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒත් එක්කම පරලෝසපත් 2024 පළවෙනි මාසේ 12 වෙනිදා පරලෝසපත් දිනුක ලක්ෂාන් පුතාටත් පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පුතාටත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සාදුකාරය පවත්වන්න. සම්යදෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුදු සසුන ඉහෙන් රකීවා. විදේශගතව සිටින කවින්ද යසස් කරුණානායක පුතාට 2024 අටවැනි මාසේ 20 වෙනිදා උපන්දිනය සමරන උපුලි පෙරේරා දියණියට 2024 අටවැනි මාසේ 29 වෙනිදා උපන්දිනය සමරන ගිම්හානි කවින්ද්‍යා දියණියට 2024 9 වෙනි මාසේ 1 වෙනිදා උපන්දිනය සමරන එරන්ද මදුසංක පුතාට ඒ ඇතුළු කොට ඇති පින්කමට සම්බන්ධ වෙච්ච මේ හැමෝටම ආශිර්වාදයේ පතනවා. රට වැසිලෝ වැසි කාටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා කියලා. ඉතින් දෙවියොත් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතා චම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස්කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති. ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.